පෙර සම්මතය නොමසුන පාරම්පරික යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තෙරුවන් සරණයි ආයි බොහෝවන් ඔබ සැමටම මීට පෙර සිදු කළා වූ ඒ සූනියම් දෙවියන් ඒ ගම්බාර සිද්ද සූනියම් බලකාර නම්බුකාර ගම්බාර සිද්ද සූනියම් දේවතාවුන් වහන්සේගේ වීඩියෝ මාලාවල් දෙකක් යොමු කළා මං එහි අවසානයේදී ප්‍රකාශ කර සිටියා ඒ දෙවියන්ට පූජාවක් කැප කරන ගාතාවක් හා ඔඩ්ඩි දේවතාවන්ට පින් අනුමෝදන් කරන ගාතාවක් යොමු කරන බව මෙහිදී වීඩියෝ මාලාව දිග ප්‍රමාණය වැඩිවීම නිසා මං ඒ කාරණා දෙක වීඩියෝ දෙකකින් යොමු කරනවා මං පළමුව යොමු කරනවා ඒ ගම්බාර සිද්ද සූනියම් දෙවියන්ට පූජාවක් කැප කරන්නේ කොහොමද ගම්බාර සිද්ද සූනියම් නොව ඕනෑම් දෙවියන්ට පූජාවක් පොදුවේ කැප කරන්නේ කොහොමද දේවාලයට ගියා වුණත් ඔබට දේවාලයේ අදාළ දේව ගැතිවරයා පූජාව තිබුවොත් ඔබට සිතින් හරි කියන්න පුළුවන් පසකට වී පූජාවක් තියලා අඩු ගානේ ඒ මහ දේවාලයක් එහෙම නැත්නම් ඒ කතරගම දේවාලයට ගියා නාගෝමි පත්තින් දේවාලයට ගියා කුමන දේවාලයට ගියත් මුල් ස්ථානයක දේවාලයට ගියත් ඒ ස්ථානයේ පූජාව අදාළ ගැතිවරයාට ලබා දීලා ඉන් පසු ඔබට සිතින් කියවා ඒ පූජාව කැප කරන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔබ නිවසේ පූජාවක් තබන්න පුළුවන් අදාළ පහන් කුටිය තුල පූජාවක් තබලා පූජාව මේ ආකාරයෙන් කැප කරන්න පුළුවන් දෙවියන්ට ඒ නිසා ඒක බොහෙමින් ඉවහල් වෙනවා මේක ඉතාමත් පුරාණ බොහෝමයක් දෙනා නොදන්න ගාතාරත්නයක් ඒ වගේ මීට පෙර දිනක මම මේක ඒ මුහුණු පොතේ පළ කළා මීට වසරකට පෙර වගේ මම නැවත ඒක යොමු කරනවා ඒ පූජාවක් කොහොමද පළතුරු පූජාවක් ඇප කැප බාර දෙන්නේ කොහොමද කියලා මෙහිදී මූලිකවම පංචෝපාචාර සහිත පූජාවක් වෙන්න ඕනේ දීප ධූප ගන්ධ පුෂ්ප තාඹූල සියල්ල අන්තර්ගත පූජාවේ අනිවාර්යෙන් පළතුරු පහක් හෝ පළතුරු හතක් කැවිලි පහක් හෝ කැවිලි හතක් ඒ ආකාරයෙන් ඒ කැවිලි වර්ගයන් පළතුරු වර්ගයන් පහ හෝ හත බැගින් ලැබිය යුතුයි ඒ වගේම අනිවාර්යෙන් වස්ත්‍රයක් තිරයක් අදාළ දෙවියන්ගේ වර්ණයට අදාළව ලැබිය යුතුයි ඊට අමතරව තබන්න ඕන සියලුම අනෙකුත් ද්‍රව්‍ය ඒ පූජාවට තිබිය යුතුයි මෙහිදී පූජාව අදාළ ස්ථානයේ තැන්පත් කිරීමෙන් පසුව මම සාමාන්‍ය කියන්නම් තමන්ගේ නිවසේ තමන්ගේ දේව කුටියේ තබන්නා පූජාවක් උදාහරණයක් අරගෙන ඒ පූජාව තැබීමෙන් පසුව දෙවියන්ට ආරාධනා කරන කවි මන්ත්‍ර ශ්ලෝක කියා ඉන්පසුව ඒ දේව දිෂ්ටි සහිත මන්ත්‍ර භාවිත කරනවා ඒවා භාවිත කරලා ඉන්පසුව අවසානයේදී මෙන්න මේ ආකාරයට තුම්පාරක් කියලා පූජාව කැප කරන්න ඕනි බාර කන්න ඕනි දීප ධූපංච පූජයාමි ගන්ධ සම්භාර සංයුතං ඉදම් පූජං පතිගං හාතු සර්වදේව සමාගමං සර්වදේව නමස්තුතේ පුෂ්ප දීප ධූප ස්වර්ණ වස්ත්‍රා තාඹූල වල්ලි පරිදාන පදං කාර්පූර් අඟුරු ධූපා සීක්‍රතං පංච ඵලං සහිතං සර්වනීයානමේව සමුද්දීගන්තු දේවෝ අනුකම්පං උපාදාය පතිගං හාතු දේවතා හරි ඔතනදී ඒ සර්වදේව සමාගමං කියන එක අපිට භාවිතා කරන්න පුළුවන් සූනියම් දේව සමාගමං සූනියම් දේව නමස්තුතේ කියලා ඒ වගේ අපිට ඒ අදාළ තැනට අදාළ දීවරයාගේ දේවතාවාගේ නම හා ඒ අදාළ දේවතාවල් දෙවියාද කියනදී සඳහන් කළා අපිට කියන්න පුළුවන් ඔව් ඒ ආකාරයෙන් ඔබට යොමු කළේ ඉතාමත් වටිනා කියන බොහෝ දෙනා නොදන්නා වූ ඉතාමත් පැරණි පෞරාණික ඒ ගාථා මන්ත්‍ර ශ්ලෝකයක් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව පහන් තබා අදහන්නා වූ පින්පෙත් අනුමෝදන් කරන්නා වූ පුද පූජා දෙන්නා වූ ඔබ නිවැරදි දේව ගතියෙන් නම් ඔබට මේ තුලින් යහපත උදා කර ගැනීම ඉතාමත් පහසුයි මන්ද මේ තුල සත්‍ය වශයෙන්ම ධර්මානුකූලතාවය මුල් වෙමින් ඒ පූජාව කැප වෙනවා බාර වෙනවා ඒක තමයි පූජාවක වෙන්න ඕන දේ. දානයක් ලෙසින්ම දෙනවා මෙන් ඒ පූජාවත් ඒ සියල්ල සතුළු සිතින් ඔය ආකාරයෙන් ගාථාව කියා කැප කළාම දෙවියන් සතුටු වෙනවා. ඒක තමයි එකම සත්‍ය. ඒ වගේම සෙත්සුව TV අප සමග නිරතුරුව රැඳෙන්න අපව සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම බෙල් අයිකන් එක ටච් කර අප දමන්නා වූ සියලුම වීඩියෝ ඔබගේ නොටිෆිකේෂන් චැනල් එකට නිරතුරුව ලබා ගන්න. ඒ තුලින් ඔබ නිවැරදි මාර්ගයේ නිවැරදි දැනුම ඒ තුලින් ඔබට ලබා ගන්න පුළුවන් නිරතුරුවම. තෙරුවන් සරණයි. සියලු දේ පිහිටයි ඔබ සැමටම.